රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. බෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මල් වතු හා අස්කිරි මහනා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් බලත් පාලන මැතිවරණයේ නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමක් මහනා හිමිවරුන් අවධාරණය කරයි සියතට විශේෂ කාර්ක සභාවක් පත් කිරීම මාධ්‍ය මර්ධනයේ එක් පියවරක් මාධ්‍ය පිළිබඳ ජනාධිපතිවරයාගේ ස්ථාවරය හෙලිකල යුතුයි අනුර අවධාරණය කරයි සියත නාලිකාවේගේ හැසිරීම පිළිබඳ රටේ ප්‍රසාදයක් තිබෙනවා ඔබගේ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳවත් ඔබගේ විශේෂයෙන්ම ටෙලිවැකි ඇගයීමක් තියෙනවා පුරවැසියන් කෙරෙහි සත්‍ය කරුණු සමාජයට එකතු කරමින් ඉන්න සමා හිතනවා ඒක රණිත වදයක් කියලා රණිත හොන වුණේ ඕන වෙන්නේ හීලෑ වුණු මාධ්‍ය අනසකට යටත් වුණු මාධ්‍ය දේශීය ප්‍රවෘත්ති වෙතටයි ප්‍රථමයෙන් අවධානය. ඉහළ යන ජීවන වියදම පහත හෙලා සමාජ නොසන්සුන්තාවය සමනය කිරීමට නිසි ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව මල්වතු අස්කිරි මහනා හිමිවරුන් පවසනවා. ඒ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමක් බවද මහනා හිමිවරුන් ජනාධිපතිවරයා වෙත අවධාරණය කර තිබෙනවා. මල්වතු සහ අස්කිරි මහනාහිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ලිපියේ උපුටා ගැනීම. රට තුළ උද්ගත වී තිබූ දැඩි ආර්ථික දේශපාලනික හා සමාජීය අස්ථාවරත්වයේ යම් පමණකට සමනය කොට රට තුළ ස්ථාවරයක් ඇති කිරීමට ගරු ජනාධිපතිතුමන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නය ලෙස අපගේ ප්‍රසාදය පළ කරමු. එහෙත් පසුගිය කාලවකවානුව තුළ සිදු වූ ආර්ථික සංකෝචනය, අධි උද්ධමනය, දුර්වල රාජ්‍ය කළමනාකරණය මෙන්ම වර්තමානයේ වන විට ක්‍රියාත්මක වන අධික විදුලි ගාස්තු, ජල ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යන්ගේ මිල දැරිය නොහැකි ප්‍රමාණයකින් ඉහළ යාම හේතුවෙන් ජන ජීවිත අඩාලවීමත් සමග උද්ගත වී ඇති සමාජ පීඩනය පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ද මනා අවබෝධයකින් පසුවනු ඇතැයි අපි සිතමු. උද්ගත වැති ආර්ථික අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ඉහළ යන ජීවන වියදම අවම කොට මහජන ජීවිත සුරක්ෂිත කිරීමට ජනතා හිතවාදී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතුය. එසේම මෙම තීරණාත්මක අවස්ථාවේ රට ආර්ථික වශයෙන් යළි ස්ථාවර කිරීමට සියලු පාර්ශ්වයන් සිය යුතුකම් හා වගකීම් මනාව වටහාගෙන කටයුතු කළ යුතු බව අපි තරයේ විශ්වාස කරමු. ඒ සඳහා ප්‍රායෝගික තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය පසුගිය කාල වකවානුව පුරාවටම අපි පෙන්වා දුන්නෙමු. මහජන සුභසිද්ධිය උදෙසා පක්ෂ දේශපාලන න්‍යායපත්‍රයන් ඉවතලා ජාතික ප්‍රතිපත්තීන් මත පදනම් වූ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අපි නැවතත් අවධාරණය කර සිටිමු. ජීවන වියදම ඉහළ යාමෙන් ජන ජීවිතය අඩාලවීමත් සමග සිදුවන සමාජ පරිහානිය හා අරාජකත්වය පිළිබඳව බෞද්ධ සූත්‍ර සාහිත්‍යගත කූටගන්ත සූත්‍රය, චක්කවත්ති සිහනාද සූත්‍රය වැනි සූත්‍ර තුළ මනාව විස්තර කොට ඇත. එහෙයින් ආර්ථික අර්බුදයේ සමස්ත බර ජනතාව මත පැටවීම වෙනුවට රාජ්‍ය මුදල් නිසි කළමනාකරණය, දූෂණ පිටුදැකීම, රාජ්‍ය සම්පත් අවභාවිතයේ වැළැක්වීම, මහජන නියෝජිතින් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩාවන් අවම කිරීමට රාජ්‍ය කටයුතු කළ යුතු බව අපි අවධාරණය කර සිටිමු. තවද පළාත් පාලන මැතිවරණයේ කල් දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට හේතු වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය සුරකීම යනු නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීම බව ජනතා පරමාධිපත්‍ය ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයෙකු ලෙස සම්භාවනාවට පාත්‍රව ඇති ඔබතුමන්ද මනාව දන්නා කරුණකි. එහෙයින් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමයි. පවතින ගැටලු පිළිබඳව සිදුකරන මහජන විරෝධතාවයන් රට තුළ දේශපාලන, ආර්ථික හා සමාජීය අස්ථාවරත්වයක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නොකළ යුතුය.
එසේම සාමකාමීව රටේ නෛතික සීමාවන්ට අනුගතව නිදහසේ ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මහජනතාවට තිබිය යුතුය. එහෙන් නීතියාධිපත්‍ය සුරක්ෂිත කරමින් මහජන ගැටලු පිළිබඳව සංවේදීව ජීවන වියදම පාලනය කොට ජන ජීවිතයේ ක්‍රමෙන් යථාවත් කිරීමට රාජ්‍ය කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. අත්සන් කළේ මල්ලතු මහානායක අතිපූජ්‍ය තිබ්බඩුවාවේ ශ්‍රී සුමංගල හිමියන්, අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන්. සියත ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීම පිළිගත නොහැකි තත්ත්වයක් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. රටේ පාලකයාට අවශ්‍ය වී ඇත්තේ ඔහුට අවනත වූ මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. මාධ්‍ය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය රටට හෙළි කළ යුතු බවද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කළා. ඒ සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින්ග් පොයින්ට් වැඩසටහනට එක් වෙමින්. ඔබේ පැත්තිඳලා රටේ ජනතාවගේ පැත්තිඳලා අපි හැමදාම සියත මාධ්‍යජාලයේ කතා කළේ පෙනී ඉන්නේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. ඉතින් වර්තමානයේ තුල මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ගත්තාම මාධ්‍යට යම්කිසි තර්ජනයක් පීඩනයක් එල්ල වෙනවදෝ කියන සැකේ මතුවලා තියෙනවා. විශේෂයෙන්ම සියත මාධ්‍යජාලයේ අපේ සියත ප්‍රවෘත්ති වැඩසටහන් කිහිපයක් මූලික කරගනිමින් මේ වන විට විශේෂ කාරක සභාවක් පත් කරලා තියෙනවා. විශේෂ කාරක සභාවක් පත් කරමින් මාධ්‍ය ආයතනයක් පිළිබඳ සොයා බලන්නට කටයුතු කිරීම සහ ඒ කාරක සභාව විසින් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් නීතිමය කාර්යයක් සිදු කරමින් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. මේ විදිහට යම්කිසි මාධ්‍යයක යම්කිසි ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීම හරහා එය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් සිදු වෙලා කියන කාරණයක් ඉස්මතු කිරීමම මාධ්‍යයේ නිදහසට එල්ල වෙන තර්ජනයක් නොවන්නේද? මෙය අද සමාජයේ තියෙන සමාජයේ මතුවෙමින් තිබෙන තර්කයක් බවට පත් වෙලා තියෙනවා. මාධ්‍ය නිදහසට මේ මොකද්ද සිද්ධ වෙන්නට යන්නේ? ඇත්තටම පාර්ලිමේන්තුවේ සියත නාලිකාවේ යම් ප්‍රකාශනයන් පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාර සභාවක් පත් කරලා තිබෙනවා. මම හිතන්නේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ බලන්න ඕන ඔය සිරාණි බණ්ඩාරනායකගේ ප්‍රශ්නෙන් පස්සේ වේගවත්ම ඉදිරිපත් කරපු වார்த்தාව මේකද කියලා මට සාධාරණ සැකයක් තිබෙනවා. මේක ඉතා කෙටි කාලයක වார்த்தාවක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු සසවාරය අවසන් කරලත් නැවත ඊළඟ සසවාරය ආරම්භ වෙද්දී නැවත මේක ඉතාම ඉක්මනින් මේක කරලා තිබෙනවා. නිමල් සිරිපාලට බරපතල චෝදනාවක් තිබුණා තායිසේ සමාගමෙන් එයා ලංකාවේ ව්‍යාපෘතියක් වෙනුවෙන් සල්ලි ඉල්ලුවා කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මොහුට ඉල්ලා අස්වෙන්න කියලා ඉල්ලුවා. මොහු ඉල්ලා අස්වුණා. ඒ වගේම ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කමිටුවක් දාලා ඒ කමිටුවේ මොහුව නිදහස් කරලා නැවත අර අමාත්‍ය ධූරෙම දුන්නා. එඳ රනිල් වික්‍රමසිංහ මොහුට හොඳට කළගුණ සලකලා තියෙනවා. කළගුණ දන්නේ ගුණ සලකලා තියෙනවා. ඊට පස්සේ දැන් ඒකට රූකඩේ කැටේ නිමල් සිරිපාල උපයෝග කරගෙන තිනවා මේ කමිටුවේදී. ඉතින් රනිල් වික්‍රමසිංහ මේ උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව අධිකරණෙහි උපයෝගී කරගන්නවා උපරිම ලෙස ඔහුගේ ත්‍රාඩ මර්ධනීය ක්‍රියාමාර්ග ඉටු කර ගැනීම සඳහා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවට පහුගිය දා නඩු තීන්දුව පිළිබඳ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා වරප්‍රසාද කමිටුවට නඩුකාර වරුන් කැඳවන්න උත්සාහ කරනවා. මේ තියෙන රනිල් වික්‍රමසිංහ තමන්ට එරෙහිව සාධාරණ විවේචනයක් දරා ගන්න තරම් උට හික්මීමක් සහිත මනසක් නැහැ. ඕන නිකන් කෝපාවිෂ්ට වුණු වියරු ස්වභාවයකින් හැසිරෙනවා. පහුගිය කාලේ සියත නාලිකාවේගේ හැසිරීම පිළිබඳ රටේ ප්‍රසාදයක් තිබෙනවා. ඔබගේ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳවත් ඔබගේ විශේෂයෙන්ම ටෙලිවැකිය නේද ටෙලිවිකේ පිළිබඳවත් ඇගෙයිමක් තියෙනවා පුරවැසියන් කෙරේ. සත්‍ය කරුණු සමාජයට එකතු කරමින් ඉන්න සමාජ හිතනවා ඒක රනිල්ට වදයක් කියලා. රනිල්ට හොන වුණේ ඕන වෙන්නේ හීලැවුණු මාධ්‍ය. අනසකට යටත් වුණු මාධ්‍ය. පාර්ලිමේන්තුව තමගේ අනසකට යටත් කරන් තිබෙනවා. අධිකරණය විනිසුරුවන් පාර්ලිමේන්තුවට ගෙනලා තමගේ අනසකට යටත් කරගන්න උත්සාහ කරනවා. මාධ්‍ය තමගේ අනසකට යටත් කර ගැනීම සඳහා දරන උත්සාහය ප්‍රතිඵලයක් ඇද තමයි මේ තේරීම් කාර සභාව මම දකින්නේ. පාලකීන්ගේ මාධ්‍යට සැලකීම ගන්න ඉතිහාසය අපේ එච්චර සුදු නෑ. මාධ්‍යවේදීන් 40කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වෙච්ච, ඒ වගේම 1000කට වැඩි සංඛ්‍යාවකට පහර දීම් සිදු වුණු සියත සිරස වගේ මාධ්‍ය ආයතන වලට ගිනි තබා, දැන් අපි මේ කතා කරන මේ ස්ථානයේ වින්ස කාර්යයක් පෙරම මේ මැදිරිය 2010 වසරේදී ජූනි මාසයේ 30 වෙනිදා ගිනි තැබීමට ලක් වෙනවා, ප්‍රහාරයකට ලක් වෙනවා. ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂකතුමා ජේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ මහත්තයා ගත්තොත් 2008 වසරේ ජනවාරි 25 වෙනිදා ඔහුත් ප්‍රහාරයකට ලක් වෙනවා. ඉතින් අපි ගුටි කාපු මාධ්‍යවේදීන් ඒ දුක සහ ඒ වේදනාව අපේ ආයතන ප්‍රධානීන්ටත් අපිටත් තියෙනවා. මේ ගමන් කරමින් තිබෙන මේ රටාව අර ඉතිහාසයේ කළු යුගයක් කරා යන පියවරක්ද මේ තියලා තියෙන්නේ? ඇත්තටම ඔබට මතක ඇති අපේ රටේ 2010-15 වකවානුව කියලා කියන්නේ මාධ්‍ය විශාල තර්ජන කෙල්ල වුණු වකවානුව. මාධ්‍ය අතට බෝම්බ ගැහුවා,
මාධ්‍ය ආයතන ගිනි තිබ්බා මාධ්‍ය වේදින් ඝාතනය කරා මාධ්‍ය වේදින් අතපය කැඩුවා ඒ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ හිටියේ කොතනද දැන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගත්තට පස්සේ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ දියත් වුණා දැන් මම දැනගන්න කැමති රනිල් වික්‍රමසිංහ ඔහු ජනාධිපතිවරයා ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබඳ අඩපණ වී තිබෙන පරීක්ෂණ ඉස්සරහට දියත් කරනවාද පෝද්දල ජයන්තට කිත් නොයාර්ට උපාලි තෙන්නකෝන්ට පාරදීම් පිළිබඳ පරීක්ෂණ දියත් වෙමින් තිබුණා දැම්මම රනිල් වික්‍රමසිංහ දැනගන්න කැමති පෝද්දල ජයන්තට කිත් නොයාර්ට ඒ වගේම උපාලි තෙන්නකෝන් මහත්මයාට එල්ල කරපු පිළිබඳ පරීක්ෂණ පිළිබඳව සමහර ගාතපය කැඩුවා මට මතකයි මාවලගේ මාධ්‍ය වේදිකාවට කැපුම් තුවාල කරා නේද පිට කපලා මට මතක රෝලේ හිටියා මම 200 ගානට අධික සංඛ්‍යාවක් දැන් ඒ වගේන කෝ රනිල්ගේ පරීක්ෂණ ඒ වෙලාව රනිල් මේ වගේන පෙනී හිටපු මිනිස්සු දැන් රනිල් වික්‍රමසිංහ එදා ඒ මාධ්‍යවිත මාධ්‍යයන්ට තර්ජනය වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී පෙනී හිටිය කෙන බොරුවක් අද ඔහුගේ බලය අතට එනකොට ඔහු අද නැවත මාධ්‍ය ආයතනවල තර්ජනය ඉල්ල කරමින් තිබෙනවා මාධ්‍ය නිදහස වෙනුවෙන් මාධ්‍ය වෙනුවෙන් මේ රටේ ජනතාවට ඇත්ත දැන ගැනීමයි අයිතිය වෙනුවෙන් ඔබතුමන්ලා පෙනී සිටිනවාද අනිවාර්යයෙන් දූෂණ විරෝධී පනත් කෙටුම් පතට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා එම පනත් කෙටුම් පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙලෙස හිමි වුණා. දූෂණ විරෝධී පනත් කෙටුම් පත සකස් කිරීම සඳහා 2022/7/18 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා. නීති කෙටුම් පත් සම්පාදක විසින් සකස් කරලා තිබෙන එකී පනත් කෙටුම් පත් සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාසන ලැබී තිබෙනවා. ඒ අනුව දූෂණ විරෝධී පනත් කෙටුම් පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩල අවසර ලබා දුන්නා. ආබාධිත භාවය පදනම් කර ගැනීමෙන් කවර ආකාරයේ හෝ වෙනස්කමකට භාජනය කිරීමකින් තොරව ආබාධ සහිත සියලුම තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස් සාතික කිරීම සහ ප්‍රවර්ධනය කිරීම රාජ්‍යයන් විසින් සිදු කළ යුතුව පවතිනවා. ඒ සම්බන්ධයෙන් මූලික කිටුම්පත සකස් කිරීම පිණිස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත පරිච්ඡින්න කළා. ඒ කාර්ය සඳහා නව පනතක් කිටුම්පත් කිරීම පිණිස නීති කිටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍යතුමා ඉදිරිපත් කළ මේ පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්.